අපද බලාපොරොත්තු වන්නේ සම්මා ආජීව කියන මේ මාර්ගාංගය පිළිබඳව විග්‍රහයක් කිරීමටයි. සම්මා ආජීව කියන මේ මාර්ගාංගය විග්‍රහ කරනකොට යහපත් ජීවිතය, හරි ජීවිතය, නිවැරදි ජීවිතය කියන වචන තුනකින් තමයි අපි මෙහි අර්ථය දැනගෙන ඉන්නේ. නමුත් මෙහිදී අපි තේරුම් අරගන්න ඕනේ අපිට මේ නිවන් දැකීමට හේතු වෙන ජීවත් වීම. නැහන් නිවන් දැකීමට කෙසේ ජීවත් විය යුතුද කියන කාරණය වැටහුණාද කියලා අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. කොහොමද ජීවත් වීම ගැන පෙන්වන්නේ? වෙළඳාම් කරමින්, ගොවිතැන් කරමින්, දැහැමින් ජීවත් වෙනවා නම් ඒක සම්මා ආජීව කියලා තමයි අපි තේරුම් අරන් ඉන්නේ. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ඒ විදිහට ජීවත් වෙච්ච අය ලෝකේ හිටියා. නමුත් ඒ අය ජීවත් වෙලා හිටියට සම්මා ආජීව කියන මාර්ගාංගයක් උනාද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ මාර්ගාංග 8න් එකක්වත් අබුද්ධෝත්පාද කාලේ නැහැ කියලා. අබුද්ධෝත්පාද කාලේ නිවන් දකින්න හේතු වෙන සම්මා ආජීවයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙමනම් ඒ සම්මා ආජීවය මොකද්ද? අපි කොහොමද මේ සම්මා ආජීවය තෝරාගන්නේ? අයි මේ පිළිබඳව මනා දහම් දැනුමකින් සිටිය යුතුයි. එහෙමනම් අපි දකින්න ඕනේ ඒ සම්මා ආජීව කියන මාර්ගාංගයේ කොහොමද අපි සකස් කරගන්නේ? නිවන් දැකීමට හේතු වෙන සම්මා ආජීව කියන මාර්ගාංගයේ කොහොමද අපි තේරුම් ගන්නෙ? ඒස අපි දකින්න ඕනේ මහා චත්තාරීසක සූත්‍රයේ නැති උතුම් සූත්‍රයේහි පෙන්වා තිබෙන ධර්ම විග්‍රහය අනුව ඒ සම්මා ආජීව කියන මාර්ගාංගයේ තෝරාගන්න. සම්මා ආජීවයේ දැනගනි. මිච්ඡා ආජීවයේ මිච්ඡා ආජීවයේ දැනගනි. සම්මා ආජීවයේ දෙයාකාරයි කියා දැනගනි. එකක් ලෞකිකයි, කෙලෙස් සහිතයි, සතර ගමනට සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි, නිවනට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේ කියන කාරණා ටික මනසේ තේරුම් අරගන්න ඕනේ. මේ සම්මා ආජීව කියන මාර්ගාංගයේ පිළිබඳව නිවන් දැකීමට බලාපොරොත්තු වෙන පින්වත් පිරිස තේරුම් ගත යුතු ආකාරය. එහෙනම් ජීවත් වීමේදී යම්කිසි කෙනෙක් තුලා කූට, මාන කූට ආදි වශයෙන් පෙන්නනවා, කපටිකම් විදිහට වෙළඳාම් කරනවා නම්, ඒ වගේම නොඑක ආකාරයෙන් කිරුම් මැනුම් සිද්ධ කරනවා නම්, ඒ වගේම වැරදි විදිහේ වැඩපිළිවෙලකින් ජීවත් වෙනවා නම්, මත්පැන් විකුණලා එහෙම නැත්නම් සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් ජීවත් වෙනවා නම්, ප්‍රාණඝාත කරලා ජීවත් වෙනවා නම්, හොරමරවන්ටා කරලා ජීවත් වෙනවා නම්, මේ ආකාරයේ තමාගේ ජීවිතේ අසත් ධර්මයේ තුලින් ගොඩනගාගත් සාමුවත් තුල ඉඳගෙන අපේ ජීවත් වීමේ කටයුත්ත අවශ්‍ය මඟ පාදා ගන්නවා නම් මෙන්න මේකට කියනවා මිච්ඡා ආජීවයේ. යම්කිසි කෙනෙක් මේ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙනවා කියනකොට මිච්ඡා ආජීවයේ දැනගනි. එහෙනම් ওই ටික දැනගත්තට මිච්ඡා ආජීවයේ දැනගත්තා වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද දැනගන්න ඕනේ? මිච්ඡා ආජීවයේ දැනගත්තා නම් ඒක හතර ආකාරයකින් විග්‍රහ කරලා දැනගත්තොත් තමයි මිච්ඡා ආජීවයේ හැටියට දැනගත්තා වෙන්නේ. ඒ කොහොමද එහෙම අපි දැකගන්නේ? මිච්ඡා ආජීවයේ කොහොමද හටගන්නේ? මොකද්ද මිච්ඡා ආජීවයේ කියන්නේ? ඒ මිච්ඡා ආජීවයේ දුරු කරගන්න ලැබෙන සාන්තිය මොකද්ද? ඒ මිච්ඡා ආජීවයේ දුරු කරන්න තියෙන මාර්ගය මොකද්ද? මෙන්න මේ කියන කාරණා හතර මිච්ඡා ආජීවයේ පිළිබඳව දැනගත්තා නම් අපිට කියන්න පුළුවන් අපි මිච්ඡා ආජීවය ගැන දන්නවා කියලා. එහෙම නැතුව වැරදියට ජීවත් වීම මිච්ඡා ආජීවය කියලා කිව්ව පළියට අපිට මිච්ඡා ආජීවය පිළිබඳව යථාර්ථවත් වැටහීම ආවේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද මේ මිච්ඡා ආජීවයක් ලෝක සත්‍යයට හටගන්නේ? ඒකට හේතුව මොකද්ද? ඇයි මිච්ඡා ආජීවයේ ලෝක සත්‍යය පෙළඹෙන්නේ? මෙන්න මේ කාරණේ මනා සීනුවණින් ධර්මානුකූලව වටහා ගන්න ඕනේ. මේ ලෝකෙහි මනවදන රූප, මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ කියන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට කාමාස්වාද විඳින බලාපොරොත්තු වෙන. ඒවායින් පංචකාමාස්වාදය බලාපොරොත්තු වෙනවා නම් ලෝක සත්‍යය මෙන්න මේ පංචකාමාස්වාදය බලාපොරොත්තු වෙන තාක්කල් ඔහුට පුළුවන්කමක් නැහැ
මිච්ඡා ආජීවෙන් සදාටම යථාර්ථවත් වෙන් වෙන්න. ඇයි එහෙම බැරි වෙන්නේ? ඌට මේ මනවලන්නා වූ පංචකාම ආස්වාදයේ වටිනවා කියලා හිතෙන තාක්කල්, ඒක සාර ධර්මයක් කියලා හිතෙන තාක්කල්, ඒ තුල ජීවත් වීමට ඇත්නම් කොච්චර හොඳද කියලා හිතෙන තාක්කල්, ඌට පුළුවන්කමක් නැහැ ඒ දෘෂ්ටියෙන් වෙන් වෙන්න. ඒක කොහොමද දෘෂ්ටියක් බවට පත් වෙන්නේ? අපි ඒකත් හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ ලෝකෙහි මේ කියන පංචකාම ආස්වාදයේ විදීමට මොනවද අපිට ඕන වෙන්නේ? ඒ සඳහා මොනවද ලෝක සත්‍යය ප්‍රයෝජනෙට ගන්නී? ඇස ප්‍රයෝජනෙට ගන්නවා, රූප ප්‍රයෝජනෙට ගන්නවා, කන ප්‍රයෝජනෙට ගන්නවා, ශබ්ද ප්‍රයෝජනෙට ගන්නවා, නාසය ප්‍රයෝජනෙට ගන්නවා, ගන්ධය ප්‍රයෝජනෙට ගන්නවා, දිව ප්‍රයෝජනෙට ගන්නවා, රසය ප්‍රයෝජනෙට ගන්නවා, කය ප්‍රයෝජනෙට ගන්නවා, පොට්ටබ්බේව හෙවත් කයට පහස දෙන්නා වූ දේවල් ප්‍රයෝජනෙට ගන්නවා. මෙන්න මේවාට ගණීවට ලෝක සත්‍යය ඇයි පෙළඹුණේ? මේ ආස්වාදයේ තියෙන ලැජිකම නිසා, ගිජුකම නිසා. එනම් මේ ආස්වාදයේ ගිජු වෙලා ලැජි වෙලා ලෝක සත්‍යය එබඳු වන්නා වූ ඇස කන දිව නාසය ශාරීරිය මන පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පස්සේ සැරිසරන්න පටන් ගන්නවා. ඇයි මේ පටන් ගන්නෙ? මේවා හරයක් ඇති දේවල් හැටියට හිතා ඉන්න නිසා. එහෙනම් අපි යථාර්ථයෙන් දැක්කනම් අපි දකින්න ඕනේ මේවා හරයක් ඇති දේවල්ද? කොහොමද හරයක් ඇති දේවල් වෙන්නේ? මෙන්න මේක අපි පළමුව හොඳට තේරුම් අරගන්න ඕනේ. එහෙනම් හරයක් ඇති දේවල් කියලා හිතා ඉන්නේ ඒවා ඇත්තද? ඒවා හරයක් අවංකවම තියෙනවද? දැන් මේක අපි හොඳට විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. සාරවත් දේවල් හැටියට අපි හිතා ඉන්නේ සාරත්වය දීපු නිසාද? අපිට අප්‍රමාණ සංසාරේ අපි දැක්කේ නැති වුණාට දැකපු උත්තමයන් වහන්සේලා වතින් ලෝතරා බුදු පියාණන් වහන්සේ අග්‍ර කර ඒ දිවස් ඇති මහා සංඝරත්නයක් ඇත්නම් උන්වහන්සේලාත් පෙන්නපු යම් සත්‍යයක් තියෙනවා මේ සසර ගමන කියලා දෙයක් ගැන. අපි ඉස්සෙල්ලාම මේක දැක්කේ නැහැ විශ්වාස කරන්නේ ඒ අති ශ්‍රේෂ්ඨ වන්නා වූ සත්‍යය ප්‍රකාශ කරන උත්තමයන් කෙරෙහි විශ්වාසය තබලා. මෙන්න මේ මිසක් අපිට ඉස්සෙල්ලාම දිවසක් නැහැ බලා ගන්න. එන අපි මොකද කරන්නේ? උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ වන්නා වූ සත්‍ය ධර්මයේ කෙරෙහි විශ්වාසය තබලා අපිට නොපෙනුනට මෙහෙම දෙයක් නැහැ කියන්න බෑ. එනම් මේ එන ගමන තුල අපි මොකද මෙච්චර කල් කළේ කරලා තියෙන්නේ? පංචකාම ආස්වාදයේ හොයාගෙන ඒ පසුපස සැනසille හොයාගෙන හඹා ගියා. ඒ හඹා යාම හේතු කොටගෙන ඒ සඳහා අවශ්‍ය උපකරණ රැස් කළා. ඒ උපකරණ රැස් කළේ පංචකාම ආස්වාදයේ හරි වටිනවයි කියන මේ දෘෂ්ටියේ පිහිටලා. එනම් ඒ රැස් කරපු වෑම මොනවද අපි අරගත්තේ? ඒ පංචකාම ආස්වාදයේ විඳ ගැනීමට නම් ඇස කන දිව නාසය ශරීරයේ මන ඕනේ. ඒවා තමයි ආධ්‍යාත්මික උපකරණ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් බාහිර උපකරණ ඕනේ. මෙන්න මේ දෙපසක උපකරණ බලාපොරොත්තුවක් ඇති වෙනවා ආස්වාදයේ පියතාවිය මුල් කරගෙන. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට කවදාවත් ඇස කන දිව නාසය ශරීරයේ කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කරගන්න බෑ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කරගන්න බෑ. ඒ චන්තරාගයෙන් උට වැටෙන පුද්ගලයා ඒ නිසාම වැටෙනව මත්වීමක් ඇති වෙනවා මේ කාමයන් නිසා. කාමයන්ගේ මත්වීම නිසා මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් අන්ධ වෙනවා. ඒ වගේම තෘෂ්ණාවෙන් වෙලිලා අන්ධභාවයට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වයට පත් වුණොත් උට මොකද වෙන්නේ? කාමයන්ගෙන් අන්ධ වෙච්ච පුද්ගලයාට ඒව හරි ආස්වාදයි කියන යම් දෘෂ්ටියක් ආවනම් ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. යථාබෝධිය ලබා ගන්නට නුවණ වටහා ගන්නට නුවණ මතු කර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ හේතුව නිසා ලෝක සත්‍යයට සිද්ධ වෙනවා ඒ වටිනවා කියන දෘෂ්ටියේ පිහිටලා යලි යලි තෙමඳුවන්නා වූ ඒ මිත්‍යා දෘෂ්ටිය ගොඩනගා ගන්න. ඔහු සිද්ධ වෙලා ඒ ටික කරනකොට මොකද වෙන්නේ? යලි යලි මතුමතුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. එබඳුවන්නා වූ ආස්වාදය මතුමතුත් විඳිය යුතුයි. අන්නේ බලාපොරොත්තුව මුල් කරගෙන ඒ සඳහා මේ උපකරණ ටික යලි යලිත් මම රැස් කරගත යුතුයි. මෙන්න මේ අදිෂ්ඨානය නිසා, මේ අදහස නිසා ලෝක සත්‍යයට සිද්ධ වෙනවා ඔය කියන්නා වූ ආධ්‍යාත්මිකව මම කියන තැනත් බාහිරින් තිබෙන මගේ කියන එකත් ඇසුරු කරන්න. මමයි මගේ කියන මේ දෘෂ්ටි අත්තර ගන්න බැරුව ලෝක සත්‍යය එහි බැඳීමක් වුණා නම් ඔය මුලාව නිසා, මෙන්න මේක තමයි මිත්‍යා විදිහට ජීවත් වීමට මුල පාදන්නේ. මුල් වෙන්නේ ඒකයි. පංචකාම ආස්වාදිය හරි වැදගත් කියන මේ දෘෂ්ටියේදී
මේවා නිකන් ලැබෙන ඒවා නෙමෙයි. මේවා ලබා ගන්න ලෝක සත්‍යය පොරකනවා. ඇස කන දිව නාසය ශරීරය හදාගෙන සැක ගන්න පෝෂණය කර ගන්න පොරකනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා එකතු කර ගන්නට ඒවට අවශ්‍ය උපකරණ රැස් කරගෙන ඒවා පවත්වා ගන්න පොරකනවා. මම කර ගන්නට මගේ කර ගන්න උත්සාහ කරනවා. මේ උත්සාහයේ එක්කෙනෙක් දෙන්නේ කරන දෙයක් නෙමෙයි. ලෝක සත්‍යය කවුරුත් එකතු වෙලා මහා තරංගයකට බැහැලා කොහොම දුකසේ මොන දුකක් වින්දත් පසුබහින්න නැතුව ඒ පස්සේ හඹා යමින් කෙලවරක් නැති දුක් කරදර වලට විහෙතර භාජනය වෙමින් ඔය පස්සේ හඹා යන මානසිකත්වයක් උදා වෙනවා. මේ මහා පොරේ නිසා මේ තරංගේ නිසා පුද්ගලයාට සිද්ධ වෙනවා තරඟ කරන්ද ඒවට පොරකන්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? නිදහසේ ලබා ගන්න පුළුවන්කමක් නැති දෙයට තරඟ කරන්න සිද්ධ වෙනකොට පොරකන්න සිද්ධ වෙනකොට අයුක්තිය අසාධාරණේ නැගිලා ඉඳ පටන් ගන්නවා පුද්ගලයාගේ මනසට. අලිකාට ගහලා හරි වරලා හරි මගේ ආස්වාදේ ලබා ගන්නට ඒ ආස්වාදේ ජීවිතේ ගත කරන්නට ඒ අවශ්‍යදී මම එක් කර ගන්නට ඕනේ. හොරමැර වංචාවෙන් අරගෙන හරි සුරාසූදු දුරාචාර වලින් හරි බොරු කේලම් පරස වචන ප්‍රලාප භාවිතා කරලා හරි හැස් කරගත දෙයට ලෝභ වෙලා හරි දූෂිත හිත ඇති කරලා හරි ඒවැය ආස්වාද වශයෙන් බැඳිලා මෝඩ වෙලා හරි ඒව රැකගෙන ඉන්නවා. නමුත් ඔහු දන්නේ ඔහු මෝඩ වැඩක් කරන බව. ඔහු ඉතා ඉන්නේ ප්‍රියමනාප යහපත් දෙයක් කරනවා. මට යහපත ලැබෙනවා නම් මගේ ලාභේ ලැබෙනවා නම් ඒක මට කොච්චර ශ්‍රේෂ්ඨද කියලා මෙහෙම අදහසක් එනවා. මෙන්න මේ අදහස නිසා මුලාවට පත් වූ ඒ පාප කර්මයන් කරන්ට පාපසේ ජීවත් වෙන්න ඔහුගේ මානසිකත්වයේ දූෂ්‍ය භාවයට පත් වෙලා එහි ඇලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඇලීම නිසා මොකද සිද්ධ වෙන්නේ? ඒ ලෝක සත්‍යයට ජීවත් වීම සඳහා යම් අකටයුත්තක් කරනවා නම් ඒකෙන් බේරෙන්න හිතෙන්නේ නැහැ, වෙන් වෙන්න හිතෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? මිත්‍යා ජීවිතයකට මඟ පෑදෙනවා. වැරදි ජීවිතයකට මඟ පෑදෙනවා. මෙන්න මේ ආකාරයෙන් මිත්‍යා ආජීවයේ ගොඩ නැගෙනවා. දැන් අපි දැනගත්තා මෙන්න මිත්‍යා ආජීවය කියලා කියන්නේ අසාර දෙයක්. අසාරවන්නා වූ මිත්‍යා ජීවිතයක් ගත කරලා සැනසුමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. අවසානයේ දූෂ්‍ය වූ මානසිකත්වයකින් දුගතිගාමී වීම මිසක් සැනසුමටපත් වීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ தත්යේ තේරුම් ගන්න බැරුව ඒ අවස්ථාවේ ලැබෙන්නා වූ ඊටා පටු මනසකින් ඒ පුංචි ආස්වාදයක් අල්ලාගෙන කරන්නා වූ අසත් ධර්ම හේතු කොටගෙන එසේ ජීවත් වීම හේතු කරගෙන ඌට මහා විනාශයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මිත්‍යා ආජීවයේ දැනගත්තා නම් මිත්‍යා ආජීවයේ සකස් වෙන හැටි දැනගත්තා. ඒකට හේතුව දැනගත්තා. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, මුලාව නිසා ලෝක සත්‍යය ඒ හේතු කොටගෙන ඒ හේතුවේ ඵලයක් වශයෙන් මිත්‍යා ආජීවයේ ගොඩනගන්න පටන් ගන්නවා. එහෙනම් මිත්‍යා ආජීවයයි මිත්‍යා ආජීවයට හේතුවයි අපි දැනගත්තා. දැන් මොකද වෙන්නේ? ඒකෙන් ලැබෙන්නා වූ ආදීනව දකින්න පුළුවන් නම් අන්න ඒ විලාසෙදි අපිට පුළුවන් වෙනවා මේ මිත්‍යා ආජීවයෙන් වෙන්ුණ කෙනාට කවදාවත් ඒ දූෂ්‍ය මානසිකත්වයේ උදා වෙන්නේ නැහැ. එහෙනම් මිත්‍යා ආජීවය නිසා වෙන දූෂ්‍ය මානසිකත්වයකින් යම්කිසි දූෂ්‍ය ඵලයක් ලැබෙනවද? ඒ දූෂ්‍ය ඵලයේ ලබන්ට දැන් හේතුවක් නැහැ. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතුව නිරෝධ නම් ඵලයේ නිරෝධ වෙනවා. එහෙනම් අපි දැනගත්තා මෙන්න මේ දූෂ්‍ය හේතුව නිසායි මේ මිත්‍යා ආජීවය හටගන්නේ. මෙන්න මේ දූෂ්‍ය හේතුව යම් තැනක නැද්ද? එතන මේ මිත්‍යා ආජීවයට හේතු නැති නිසා ඔහු මිත්‍යා ආජීවයෙන් වෙන් වෙන තත්ත්වයටපත් වෙනවා. සාන්ත වූ නිවන එතනයි තියෙන්නේ. අන්නේ සාන්ත වූ නිවන මිත්‍යා ආජීවයේ වෙන්වීම තුළ ලැබෙන සාන්ත වූ ප්‍රණීත වූ සුවයක් තියෙනවා, නිදහස් සුවයක්. එින් පෙර තිබුණා වූ මිත්‍යා දූෂිතතාවේ දැම්ම ළඟ නැහැ. ඒකට හේතු මා ළඟ නැහැ. මම ඒකේ වෙන් වුණා, අත්තරී කියන වැලී ගියා, මිදී ගියා. මෙන්න මේ සාන්ත වූ නිවනක් ඇද්ද? මේ තමයි මිත්‍යාවෙන් වෙන්වීමෙන් ලබන සාන්තිය. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ. මොකද්ද දැකිය යුත්තේ? හේතුව දකින්න ඕනේ. හේතුව දැකලා හේතුව නිරෝධ කළොත් තමයි මේ ඵලයේ නිරෝධ වෙන්නේ, මේ මානසිකත්වයේ නිරෝධ වෙන්නේ. මෙන්න මේ ටික තේරුම් අරගත්තාම මොකද වෙන්නේ? අන්න මිත්‍යා ආජීවයේ පිළිබඳව දැනගත්තා වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවයටපත් වෙන්න ඕනේ. දැන් සම්මා ආජීවයටපත් වෙනකොට මිත්‍යා ආජීවයේ සිහි දැනගනි, සම්මා ආජීවයේ සිහි දැනගනි. සම්මා ආජීවයේ දෙයාකාරයි කියලා දැනගනි.
එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතු වෙනවා සුගතියට නම් හේතු වෙනවා හැබැයි නිවනට හේතු වෙන්නේ නැහැ එහෙනම් තවත් සම්මා ආජීවයක් තියෙනවා ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා එහෙනම් මෙන්න මේ සම්මා ආජීවය පිළිබඳව මේ දෙආකාරයක් තේරුම් අරගන්න ඕනේ එහෙනම් සුගතියට හේතු වෙන දැහැමි ජීවිතයක් යම් කෙනෙක් ගත කරනවා නම් අබුද්ධෝත්පාද කාලයේත් එහෙමයි හිටියා නිසා ඒ කියන සම්මා ආජීවයේ ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන සම්මා ආජීවයේ අබුද්ධෝත්පාද කාලයේත් ලෝකේ තිබුණා එහෙනම් අපි දැනගන්න ඕන ඒකත් ඒ ආකාරයෙන් සම්මා ආජීවයේ දෙආකාරයෙන් ලෞකික වූ කෙලෙස් සහිත වූ සම්මා ආජීවය තේරුම් ගන්න ඕනේ කොහොමද අපි ඒක තේරුම් ගන්නෙ ලෞකික වූ දහම් තියෙනවා ඉරිසි දේශනා තියෙනවා ඉරිසි වාසිතිය තියෙනවා මේවා කරන්න ගියොත් දුගතියට පත් වෙනවා අපාගත වෙන්න වෙනවා දුක් වෙන්න වෙනවා ඉතින් කවදාවත් එහෙම ජීවත් වෙලා විනාශයට පත් කරගන්න එපා යහපත් ජීවිතෙන් දුගතිගාමී වෙන්න එපා කියලා මේ පිළිබඳව කියපු දහම් විශ්වාස කරන මට්ටමේදී ඒ ලෞකික දහම් මට්ටමින් ওই ටික තේරුම් අරගෙන යම් කිසි පුද්ගලයෙක් නිගමනය කරගත්තොත් දුගතිගාමී වෙන්නේ නැතුව ඒ කියන්නේ විශ්වාස කරලා මම යහපත්සේ ජීවත් වෙනවා යහපත්සේ ජීවත් වෙලා එබඳු වන්නා වූ දුගතියටපත් වෙන යමක් ඇද්ද මම එතනින් මිදලා හිටන් සැනසille ඉන්නවා කියලා ඉදීම නැත්නම් මේ පැවැත්ම අත්හැරපු නැති පැවැත්මේ දූෂිතතාවයෙන් වෙන්ගෙන මානසිකත්වයක් ලෞකික වශයෙන් උදා කරගන්නවා මෙසේ උදා කරගත්ත පුද්ගලයාත් අසාධාරණයක් නොකර අකටයුත්තක් නොකර දැහැමින් සාමයෙන් හරි හම්බ කරගෙන ජීවත් වෙලා සන්තෝෂ වෙනවා මම අයිති විදිහට ජීවත් වෙන්නේ නැහැ සැනසille ජීවත් වෙනවා මින්නේ මේ බඳු වන්නා වූ අදහසක් ඇති කරගත්තාම මොකද වෙන්නේ? අන්නේ ආජීවයේ තමයි ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන සම්මා ආජීවය. හැබැයි නිවන් දකින්න හේතුකාරකයක් එතන නැහැ. එහෙනම් ඔයක තමයි අබුද්ධෝත්පාද කාලයේත් ලෝකෙ තිබුණ සම්මා ආජීවය. එහෙනම් දැන් අපි ඒකත් දැනගන්නවා. කුමක් නිසාද ඒක හටගන්නේ? ලෝකයේ සියලු ධර්මයන්ගේ යථාර්ථය දැක්කේ නැහැ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේයිති සියලු දේ තුල ඒ ස්වභාවය ඉක්මවලා තියෙන එකක්වත් නැහැ නේද කියලා ධර්මානුකූලව විමර්ශනය කරපු නිසා ඒ ධර්මය අහන්න නොලැබිච්ච නිසා එසේ සිහි කරන්න බැරි වෙච්ච නිසා ලෝක සත්‍යයට පැවැත්මෙන් නිදහස් වීමට අවශ්‍ය කරන්නා වූ අවිද්‍යාව දුරු කරන ධර්ම අවබෝධය නැහැ. අන්න ඒ නිසා මොකද කරන්නේ? පැවැත්ම තුල සැනසුමක් පතාගෙන සැනසුම් සුවය සුගතියේ සැනසුමක් පතාගෙන අන්නේ පැතුම හිත තියෙන නිසා පැවැත්මට හේතුකාරක වන්නා වූ දැහැමි ජීවත් වීම උතුලෝ ඉන්නවා. අන්නිබඳු විනීමක් ඇත්නම් මොකද වෙන්නේ? මෙන්න මේ නිසා තමයි සම්මා ආජීවයක් වශයෙන් ලෞකික සම්මා ආජීවයක් ලෝකේ පහළ වෙන්නේ හේතුව සත්‍යයට පහළ වෙන්නේ හේතුව. එතන ඉන්නකොට මොකද වෙන්නේ? ඒ පුද්දලයා ඒක හිටියොත් ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් ඔහු මොකද්ද ලබන්නේ? සුගතියක උප්පත්තියක් ලබන්නට ඒක හේතු වෙනවා. සුගතියක උප්පත්තියක් ලැබලා තමන් කරගත්තා වූ පුණ්‍ය කර්මයේ සුචරිතේ යම් ශක්තියක් ගොඩ නැගුණාද ඒ ශක්තිය තියෙන තාක්කල් ඒ සුගති ගාමී උප්පත්ති ලැබමින් ඒ සුගති ජීවිතේ ගත කරනවා සමහර ලාට සුග යහපත් මිනිසෙක් වෙන්න පුළුවන් නැවත උපදිනවා නම් එබඳු කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් නැත්නම් මෙතනින් මැරිලා ගියත් ඊළඟට උපදිනොත් දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් එබඳු සත්‍යයටපත් වෙන හේතු ඒකේ තියෙනවා එහෙනම් අපි දකින්න ඕනේ මෙබඳු වන්නා වූ මිත්‍යා ආජීවයක් අතර ලෞකික සම්මා ආජීවයේ මේ ආකාර වෙනවා එහෙනම් අපි මොකද කරන්න ඕනේ අන්නේ සම්මා ආජීවයෙන් සම්මා ආජීවයේ ඉක්මියා ගියේ උතුම් වූ සම්මා ආජීවයක් තියෙනවා ලෝකේ අසාරයි කියලා වටහාගෙන අසාර ලෝකයේ තුල මම මොනවට අධර්මයෙන් ජීවත් වෙලා මොන සැනසුමක් ලබන්නද මොකටද මම මේ නොකටයුතු කරන්නේ ඒ නිසායි මට මේ වැඩක් නැත්තේ කියලා එබඳු ජීවිත ආසාව මිත්‍යා ආජීවයේ දුරු කර සම්මා ආජීවයෙන් දැහැමින් ජීවත් වෙනවා නම් මෙන්න මේ ආර්ය සම්මා ආජීවයේ නිවන් මාර්ගට හේතු වෙන සාන්ත වූ සුවය ලබා දෙනවා අන්නේ ආකාරයෙන් සකස් වෙනවා මෙසේ මිත්‍යා ආජීවයේ මිත්‍යා ආජීව වශයෙන් දැක්කනම් සම්මා ආජීවයේ දෙආකාරයේ මෙසේ තේරුම් ගත්තනම් මේකට කියනවා සම්මා ආජීවයේ පිළිබඳව සම්මා දිට්ඨිය පහළ වුණා කියලා අන පරිවාර කරගත්ත සම්මා දිට්ඨියෙන් ඒ වගේම ඊට පස්සේ ඔහු දකිනවා මේ ජීවත් වීම මම මෙසේ ජීවත් වෙන්නේ නිවන් සාක්ෂාත් කරන්න හේතු වෙන්නා වූ යථාබෝධය නිසායි කියලා තේරුම් ගත්තනම් අන්න එතෙන්ටපත් වෙනකොට ඒ පුද්ගලයා අන් යහපත් පැත්තෙන් ඉඳලා උසාහි වීරිය දැරි කරනවා එසේ ජීවත් වෙලා ඒ මාර්ගය පූර්ණ කරගන්න ඒ තමයි සම්මා ආජීවයේ තියෙන සම්මා වායාමී
මනා සතියෙන් ඉඳලා නිවන් දිත පිහිටවා යන කටයුතු කිරීම ඒවට පරිවාරකන තියෙන සම්මා සතියයි. මෙබඳු වන්නා වූ මාර්ගාංග තුනකින් පරිවාරකන තියෙන සම්මා ආජීවයේ යමෙක් පූර්ණ්‍ය කරගත්තා නම් ආර්ය මාර්ගයෙන් නිවන් සාක්ෂාත් කරගන්න හේතු වෙන සම්මා ආජීවයේ ඔහු පූර්ණ්‍ය කරගත්තා වෙනවා. එනිසා මේ ආකාරයෙන් අද කරුණු තේරුම් අරගෙන සම්මා ආජීවයෙන් ආර්ය මාර්ගයේ තෝරාගෙන නිවන් සාක්ෂාත් කරන්ද ඒ මඟ පූර්ණ්‍ය කරන්ද උත්සාහ කරන්ට සෑම දිනකට උතුම් නිවන් සාක්ෂාත් කරන්ට මේ හේතු